Guru FM. What the rule? යම් කිසි පානයක් වැඩි වේලාවක් ගැනීමෙන් සිදුවිය හැකි මානසික හා කායික වෙනස්කම් ගැන කාට හරි උදාහරණ තියෙනවා නම් කියන්න පුළුවන්ද? ඔව් ડોක්ටර්. ડોක්ටර් මම වැඩිපුර වතුර බිව්වහම ටික වේලාවකින් තුවන්න හිතෙනවා. ඒක නම් ටිකක් ලොකු මානසික ව්‍යාධියක්. දැන් මේ කොහෙද දුවන්න හිතෙන්නේ? වැසිකිළියට. එහෙමද? ඔව් මේ බෙහෙත් බිව්වහම ලෙඩ හොඳ වෙනවා කියන එක ඇරෙන්න වෙන කාට හරි මොනවා හරි අත්දැකීම් තියෙනවද? මේ මට තියෙනවා ડોක්ටර්. මේ මං ඒ අත්දැකීම පරීක්ෂණයක් කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට ආපු එකක් ඕන්. බොහොම හොඳයි. කියන්න බලන්නේ ක්‍රියාවලිය. ડોක්ටර් මංගේ පරීක්ෂණය කළේ බාර් එකේ. හරියටම හවස 6ට මේස එක ඉඳගෙන පාන්දර 3 වෙනකල් බීර බොන එක තමයි මේ පරීක්ෂණය. ඊට සමගාමීව අපේ පවුලත් ඉදිරිට වෙලා මං ගෙදර එනකල් කෝපි පිපි ඉඳලා ඕ. හරි එතකොට මොකද්ද නිරීක්ෂණය? නිරීක්ෂණය කියන්නේ මං බීර බීලා අප්‍රමාණ සතුටකින් බමන ගතියෙන් ආතල් එකේ ගෙදර ගියා. ඒ කෝපි පිපි ගෙදරට වෙලා හිටපු අපේ පවුලෙදි මලපැල්ල අප්‍රමාණ වෛරයකින් ඕ. එහෙමද? තව පොඩ්ඩෙන් මට පයින්ුත් ගන්නවා. හරි හරි දැන් එතකොට මොකද්ද නිගමනය? නිගමනය තමයි ડોක්ටර් බීර පානේ සතුට උත්තේජනය හා ප්‍රශ්න අමතක කිරීමේ අපූර්ව හැකියාවක් ඇති වටිනා පාඩයක්. හරි එතකොට කෝපියano කාන්තාවන් වෛරයේ ගිනිදල් වලින් දවන කලහකාරී ගති ලක්ෂණ විදාපාන යක්ෂයාගේ බීමක්. මම පසුව දෙනකුත් එකතු කරන්නේ යන්. එකතු ගන්නවකො කාන්තාවනි ඔබගේ පවුලේ සාමය සමගිය ස්වාමි භක්තිය අකණ්ඩ පාත්වාගෙන යන්නට කැමති නම් කෝපි පානේ වලකින්න. අනේ ප්‍රවේශමෙන් එළවනවකො ඉස්සරහින් බයිකක බලාගෙන ඇනේ. අනේ යමේ මනුස්සයා එක පාට කෑ ගහන්න එපා බය වෙනවනේ මම දැක්ක එනවා. ඔයක පාට මනුස්සයෙක් පනිනවා. අනේ නවත්ත ගන්න බලනවකෝ. මට ඇස් පේනවා මොන කරදරයක්ද අප්පා. කරදරයක් ඇයි හැප්පුණාම මම මේක පුරු දෙන්න එලෝන නෙමෙයිනේ. ඔය බල්ලෙක් කනේ බල්ලෙක්. අනේ තාපටේ නිය අසරණයම යට ගන්න මේ මිනිහා. මොන කරුමයක්ද? මෙන්න මේ කොහෙ එලෝන. ඒ මේක බ්‍රේක් වදින්නේ නෑනේ. අනේ එහෙනම් හරවල අපව ගෙදරේ අංකු. අනේ මට බයයි. ගෙදර යන්න නෙමෙයි පරලෝ යන්න කලින් වීදුරෙන් ඔළුවට එළිය දාලා කෑ ගහනවා අයින් වෙන්න කියලා මිනිස්සුන්ට. අයින් වෙන්න. අනේ අයින් වෙන්න ඔය පාරින් නෑ. මේක මොනවද දන්නේ?
මගුලක් කියනවා තේරෙන කෑ ගහනවා තේරිංගන මේ බ්‍රේක් නෑ කියලා අයින් 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 ඕ ඕ මොකද මේක SMS ඇක්සිඩන්ට් එකක් නෙමෙයිනේ ඈ ඉස් දෙන්නෙක් බරපතල තුවාලල බල තියනවා තේරෙනවද මේකයි සර් උනේ මොකද්ද උනේ මම වයිෆ් එක කාර් එකේ එනකොට එකපාරට බ්‍රේක් නැතුව ගියා වයිෆ් ගේ ඒක නැගිටි කොයි වෙලෙත් බ්‍රේක් නැහැනේ සර් එකපාරට බ්‍රේක් නැතුනේ වාහනේ එතෙයි ඉතින් කියන්නේ සර් දැන් මේ පාරේ වම් පැත්තෙන් පොඩි ළමයි පස් දෙනෙක් ඇවිදයි යනවා දකුණු පැත්තෙන් එක මිනිහෙක් යනවා මම කොයි පැත්තටද සර් හරිනම් අල්ලන්න ඕනේ දකුණු පැත්තටනේ මිනිස්සු එක්කෙනයිනේ මම එහෙම තමයි සර් කලේ දකුණට මාල්නනකොට මිනිහා පණ කඩාගෙන වත්තකට බැන්නා එපාර කාරකත් මිනිහාගේ පස්සෙන් ගියා එපාර පස්සෙනේ දැක්ක ඒවත් වෙඩින් එකක් තියෙනවා කියලා ආ 32යි අනේ අම්මේ ඩිවෝස් උනා වගේ නෙමෙයිනේ මට දැන් මරන් කන්න හරි මිනිහෙක් නෑනේ හරි කම්මැලි අම්මේ ආයි කසාද බඳින්න ඕනේ ඥානවන්ත කඩවසම් කාර්ය සූර මිනිස්සෙක් කෙසේ වෙතත් මොලේ කලඳක් කඩේ තියනවා නම් මිනිහේ කසාද බඳීද බං නිකම් බොරු වැඩ නොකර ඔන්න ඔය පූජා වට්ටිය තරම් ගෙදර ඵලයන් බකලින් බදලා හිටපු මිනිහා දැන් ඉන්නේ ෆුල් ෆන් එකේ යන්න අනේ අම්මේ අන්නරු ෆුල් ෆන් එකේ ඉන්නලු මොනවාරි කරන්න කොමට උහු සතුටින් ඉන්නව දරගන්න බෑ අම්මේ වරගෙන හදේ යකින්න මම ටීචර් ගැන හිතලා කිතර වැඩ කළේ නෑ. අයියා
කියපකෝ ඉසජේ පුතා ටීච ඔය පුතා වාඩි වෙන්න කොයි පණි ටීච නැගිටින්න මාත්මේ ඉසජේ වගේම ටීච ගැන හිතලා හෝම්වර්ක් කළේ නෑ ඕම් නේ නේ හෝම්වර්ක් නෙමෙයි මට කියන්න නැගිටින්න ඉතින් නැගිට අද මට කියන්න අම්බගේ දියක් රුපියල් 20ක් නම් අම්බගේ දි පහක් මිලදී ගත්තම කීයක් ගෙවන්න ඕනිද අම්බගේ පහයි නේද ටීච අනේ අම්මේ කුකුලෝ අවං යකෝ මමාර බඩුවක් නේ බං හැමෝම කියනවා බං ඒයි බං අයියානේ බයිය පඳුරකුත් ගැට ගහලා පොරොන්දු වුණා නේද ආයි ජීවිතේට බොන්නේ කියලා හරි හරි මං අද තව පඳුරක් ගැට ගහලා පොරොන්දු වුණා නවත්තපු සතුට සමරන්න ඕජබ්බනවා කියලා බං හොඳ පොඩ්ඩ යකෝ නිකන් උඹේ එස්සකුර හැඩේ වෙන්නම ගහලා නේ බං ඔද්දා මෙව්ව කළාට වෙන අනික් වැඩි මුකුත් නැනේ බං පිංගතේ වැඩ වලටනේ වැඩියෙන් බර ඔව් නේ මට දැන්නේ මතක් උනේ ඔබ පිංගතේ වැඩ දෙකක් කරලා මාට උතුනේ නේද පිම්මාළු වල ඉස්සා පන්සලේ පිංගතේ කැඩුවා හරි මේ මංගේ නැත්තේ ගෙදර යන්නන්නේ බං පරිස්සමෙන් ඵලයන් හරි යනකම් අර පින්තාලියෙන් වතුර දීකු බීගෙන ඵලයන් හොඳේ හරි අම්මා පාරවල් හැද වෙන්න වැදුණනේ මේ පාරවල් දෙකෙන් කොයි පාරටද මං හැරෙන්නේ යා එක වගේ පාරවල් දෙකක් තියෙනවනේ ආ නෑ 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 මේ එක දෙක වෙලානේ මට පේන්නේ ඔය දැන් ඒ කියන්නේ මං ඉදර ගියාම අපේ පවුලවත් එක දෙක වෙලා පේයිනේ ෂි එකක් එපා වෙලා ඉන්න මට දෙකක් පේනවා කියන්නේ ඉතින් කුජීතයිනේ හරි මේ තියෙන ගේට් දෙක හදා කළ බලමු කමලා කමලෝ මේ ගේට් අරින්නකෝ මං දෙකින් විතර කනමැටි වෙන්න බීලා ඇවිල්ලා ඉන්න හැටි විතර දැන් කොහොමද බොරුවක් කියන්නේ මේ මේගේ කමලගේ නෙමෙයි මේ අල්ලපුගේ අල්ලපුගේ දර විමලගේ විමල මට වෙරි නෑ ඔයා ඉන්නවද බලන්න මං අපේ අර වවුතු අන්තරාවගේ නම කියලා කතා කළේ එවල පොඩ්ඩක් ගේට්ටු අරින්නකෝ ඔය සුදු මූණ පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් බලා ගන්න මේ ඉන්නේ හොටා හවුල කකුල් මේ මම ඔයාගේ හොඳම යාළුවෙක් හින්දා කියන්නේ ඔයාගේ මූණ මට පේන්නේ මොකක් වගේද දන්නවද ඔන්න සමන් පිච්ච මලක් වගේ කියලා නම් කියන්න එපා එයි මං ඒ මලට අස නෑ ඔය කිව්වේ මලක් වගේ නෙමෙයි අයියෝ එහෙනම් අහිංසක හාවෙක්ගේ වගේද නේ අනේ නේ සතෙක් වගේ නෙමෙයි එහෙනම් මොකෙක් වගේද ඔන්න මොකුත් හිතන්න එපා හොඳි නෑ ඔය කියන්නකො ඇත්තටම ඔයාගේ මූණ දිහා දැක්කම මට හිතෙන්නෙම නිකන් බල්ලු කපු ආප්පයක් වගේ යන්නේ ඇත්තද මමත් ඔයා මගේ හොඳම යාළුවා හින්දා මෙච්චර කකිව්වේ නේ මොකද මට ඔයාගේ මූණ පේන්නේ නිකන් වවුල කාපු පොල් ලැඹයක් වගේ ඔයා මම වවුලට ආස නේ මත් බල්ලට ආස නේ ඒ උනේ toy බල්ල වගේ ඔයා වවුල වගේ ඔයා බල්ල වගේ ඔයා වවුල වගේ බල්ල වවුල බල්ල වවුල ඉවසුවට දෙමෙති යන වෙන්න මේ මාව තල්ලු කරන්න එව්වා නේ ඉඳා ඔයා මේ කුකුල් පණි මට ගෙව්වා ගහන්න එපා. ඊ හැමෝම තමුන්ගේ සහෝදරියන් කියලා හිතන්න ඕන
ඔන්න සුදු මම වැස්සට කලින් සියලුම වැඩ ටික කළා හොඳේ රෙදි හේදුවා වලන් ටික හේදුවා මල් ගස් වලට වතුර දැම්ම බල්ලව නෑගුවා ඔන්න දැන් ඔයාට යුතුයකම ඉෂ්ට කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ හොඳේ හරි හරි ළමයෝ මම මොකද දැන් කරන්න ඕනේ ඔයා කියවනේ ඔයා කියන වැඩ ටික මං කළාට පස්සේ මටත් ඔයා ඕනම දෙයක් කරලා දෙනවා කියලා මතකද ආ මං එහෙම කිව්වද හරි දැන් මොකද කරන්න ඕනේ ආ මේ 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 කොහොමද අත දික් කරන්න මේ සල්ලි ටික අතට ගන්නකො සල්ලි දැන් මොකටද මේ සල්ලි මේ මම යාළුවොත් එක්ක ඔට්ටුවක් අල්ලලා තියෙන්නේ බීම නැවැත්තුවා කියලා ඉතින් මේ මට බාර් එකට යන්න බෑනේ චූටි. ඉතින් හොඳ කෙල්ල වගේ බාර් එකට දුවල ගිහිල්ලා මට බීර බෝතල් දෙකක් ගෙනහල්ලා දෙන්නකො හොඳ කෙල්ලනේ. අනේ මං කොහොමදනි මේ වැස්ස බාර් එකට යන්නේ? ගිහිල්ලා බෝතල් දෙකක් ඉල්ලන් එන්නේ. අනික මේ වැස්ස බෝතල් දෙක අරන් එනකොට මාව ලැස්සල වැටුනොත් එහෙම. ඔව් නේද වැටුනොත් නම් කේස්. ඒකනේ අනේ හිතන්නකො. ආ එහෙනම් බෝතල් ගේන්න එපා. මට කෑන් දෙකක් අරන් එන්නකො ලිස්සල වැටුනොත් බින්දෙන්නේ නෑනේ නේද? චිත්තරන් මෙහෙමත් මිදිහෙන්. හලෝ මචං කුකුලෝ. ඈ? කොකෝ මන්නික හොට බිම නැන් වගේ. හොට කීපාරක් නම් බිම නුනේ බං. ඇයි බං? අද පේපරේ පට්ට අමාරුයිනේ. අයියෝ ඕක මොකද්ද? අපත පොල අන්න අපේ ගමේ විභාග කොමසාරිස්තුමිය අගිදහාමියා කියනවා. දැන් ඉතින් අහන ප්‍රශ්න වලට උත්තර දියන්කො. අවුලක් නෑ ආච්චි අවුලක් නෑ කියනකොටම උඹලගේ මූණ වල අවුල් වෙනවනේ ඒකද බං ඈ මොනවද බං පේපරේට ඇවිල්ලා තිබ්බේ පේපරේකට ඇවිල්ලා තිබ්බේ ප්‍රශ්න තමයි මොකිය ආච්චිද යකෝ ප්‍රශ්නයක් අහන්නේ මුන්ට දාන් යන දැන් හදනෙම් කොහොමමයි මයන යන ඇයි කුකුළු උඹ නිකන් අවුලෙන් වගේ ආච්චිට බෑන අපරාදේ මචං ඈ විභාගේ ෆේල් වුණා තපේ තාත්තමාව මරයි බං අයියෝ මචං මේ මන්නම් ප්‍රාර්ථනා කරන්නේ විභාගේ ෆේල් වෙන්න කියලා අම්මා ඒ මොකේ බං ඒ නේ මචං අපේ තාත්තා කිව්වා මම පළවෙනියා වුණොත් මට කාර් එකක් අරන් දෙනවා කියලා යකෝ ඒ නම් ගේමක් ගහලා පළවෙනියා වෙයන්කෝ ඈ උඹ මේ ෆේල් වෙන්න හදන්නේ මේ මචං මේ ඔය කාර් වලින් මට වැඩක් නෑ මචං තාත්තා තව කිව්වා මම දෙවෙනියා වුණොත් ලැප්ටොප් ओह बिंदूर මට ලෙල්ලක් යන්න ගහපු එකටම උඩ දනුවම දෙන්නේ නැද්ද එතකොට? ආයි මල්ලි බෑටවොත් මං ඔබටයි ගහන්නේ හොදේ. ඔබ ලොකු එක. ආ. අනේ ගින්දරවකෝ. මොකද්ද අනේ ගින්දරවකෝ? මට බෑ බං. මං කොහොමද ඔක ගෙනියන්නේ? අනේ අම්මේ. මෙන්න මූ බෑ කියනවා අම්මේ. අනේ. මොකද ලොකුටා ඔය මල්ලි වැඩවන්නේ? අම්මේ. මල්ලි මිදුල බලක් කාරලා එක ගැටගෙන ඉඳන් දෙන්නලු. ඉතින් මම ඔය පොඩි එක අරන් එන්න තු ඒක ගිහින් තියන්කෝ. ඈ. ඒ මචං ගුගුල් මණි. එයි. ඔමිචං. අම්මා පිස්සා. උඹව දැක්කකල්. උඹත් සෑහෙන වෙනස් වෙලා ඈ. ඔය තමන් උඹ ගියේ. උඹ ඉස්සර නිකන් කෙල්ලෙක් වගේ හිටියේ අම්මව මට තාම මතකයි. මං කැම්පස් ගියානේ ඊකද ඒකයි වෙනස
ඉස්සර කෙල්ලෙක් වගේ හිටියට දැන් එහෙම නෑනේ. නේ 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 නේ. දැන් කෙල්ලෙක් වගේ නෙමෙයි උඹ. තනිකර ගෑණියෙක් වගේ පේන්නේ ඌ. ඔව්. ඇත්තද? මේ ඒක නෙමෙයි. උඹ මොකේ බන් දැන් කරන්නේ? ආ මචං බට කියන්නේ බැලුණා. මං දැන් පවුල් කනෝ මචං. බදින්න උනානේ. මං ඒත් හිතුවම නිකන් උඹෙන් ඇදලා ගත්ත තලගොයා තුම්පාර පොලේ ගහලා වගේ ඉන්නකොට බැදලා වෙන්න නැති කියලා බන්. මොකද කියන්නේ ඉතින් ආගෙන් අපි දෙන්න ඉන්නවා. මේ දැන් ටිකකට ඉස්සෙල්ල දෙන්නත් එක පොඩි කතාවක් ඇති වෙලා මට පයින් ගහලා එළිවෙ. ඔව්. අනේ අම්මේ. ඒ වගේ ඉතින් පොඩි ප්‍රශ්න දන්නේ නැද්ද ඉතින්? ඔව් නේ. මේ අවුල් කණේකේ ප්‍රධාන කොටසක්ද බං ඔය ගා ගන්නවා කියන එක? අනේ මචං ඒ අදහස වැරදි. ගා ගන්නවා නෙමෙයි. ඒ විරුද්ධ අදහස් වලට ප්‍රතික්‍රියා දක්වනවා. ඒක ඒක. එදුම කොද්ද මේ? අම්මා. මං දැන්නේ බං දැක්කේ. යකෝ කොබං උඹේ ඉස්සර දත් දෙක. मचंगे हंटिंग පුට කිහං මොකද්ද දැන් මචං ගහ කපලා පෙරලනකොට සතා ගහට බිලි වෙන්නේ ඉදීද බං ඒකද තමයි බං උඹ ඉන්නේ ඈ උඹ සතා එලවන් ඇවිල්ලා හරියටම ගහ යටට සෙට් කරාංකෝ එරයි කරන්න තියෙන්නේ කුකුලා පුට කිහං ඒ මොකද්ද මචං අර අර අතන තියෙන බෝතලිය අර ඈ ඌ පුට කිහං ఈ మీకి ముగు పెయిన్ నే బం అర బలముదే ఆ బలం 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 ఉరుడు జడక్ మమ్మే బోతలి అతులే హిరవేలా హిచియే మావ నిదాస్ కలట బలట వరుతుడక్ ఇల్లన్న బులువా వరుతుడక్ వరుతుడక్ నివేవినియో వర వర వరుతుడక్ ఆ మచా අර වර ඉල්ලලා ගොඩාක් කටි අනා ගන්නවනේ. ඔව්. අපි කලබල නොවි ඉල්ල මොනේ? එහෙමද? පළවෙනි වරේ කුමක්ද? විනාඩිය දෙන්න. හරි විනාඩිය දුන්නා. පළවෙනි වරේ ඉවරයි දැන් දෙවෙනි එක. පුතා, අනිවේ වීලු කරන්න බෑ බෝතෝ ඈ. අයියා කොනේ බං? ඒකනේ. හා හා. හරි වීලු කරන්නේ නෑ. දෙවෙනි වරේ ඉවරයි. තුන්වෙනි වරේ කියව. අයියෝ, මගම කෑවනේ. මේ බෝතෝ. ඔව්. මේ අපිට පොඩ්ඩක් ඒ ගැන කතා කරගන්න දෙනවයි හරි කතා කරගන්නකෝ ඔන්න මං තුන්වෙනි වරයක් දුන්නා ඔයලා කතා කරගෙන හිටහල්ලා වයි යදව ඈ බයි ඈ ඒකනේ බං ඈ මොකදනේ මේ රෑ දෙකට හරිය නැගිටගෙන දාඩිය දාගෙන රස්නේද ඉනකෝ චැනල් ටික හරි ඉන්න ඉපල් පයි පා ඈ චැනල් හරි ඉන්න පා රස්නේ තුනේ මේ දාඩිය දාලා තියෙන බය වෙලා චැනල් හරි ඉන්න පානි ඈ බය වෙලා ඕ යකේ කුටවත් බය නැති ඔයා කාඩ දානේ බය වුනේ ඈ මේ ඔයාට බය නැති උනාට මම බය වෙන දේවලුත් තියෙනවනේ මම මාරු විදිහට බය වුණානේ ඊනේ ආ මේ ඊනෙන්ද බය වුනේ හේ බබි හැම හීනයක්ම හැබෑ වෙන්නේ නැහැ මම කොච්චර සුබ හීන දකින්නවද එව් එකක්වත් හැබෑ වෙන්නේ නැහනේ මේ ඔය ඔෆිස් එකේ උර චක්‍ර වල කරේ දාගන්න දකින්න දවල් හීන එහෙම හැබෑ කරගන්න ගින් මගෙන් කන් ගැට්ට නම් ගලව ගන්න පරජ හොඳේ හරි 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 මේ මේ දැන් ඔයා බය වෙන්නේ මොකද්ද දැක්කේ හීන කියන්නකෝ අනේ මේ එකපාරට අපි නිදාගෙන ඉන්නේ මේ කාමරේට කැරපොත් එක්ක ආවා නේ අනේ කැරපොත් දෙන්නේ මේ එන පොල්කට ජෙම මොන පොල්කට ජෙමිට අනේ ආවි ඒලියන් ආ ඒලියන් කියුවා අර ජූලියන්ගේ අක්කා නේ බෝඩියෝ එන ඒලියන් කියන්නේ පිටසක්වල ජීවීන් මොකෝ පිටසක්වල ජීවීන් හේ අන්න උන් ටික කපි බෙඩ්රූම් එකට ඇවිල්ලා මගේ මොලේ විතර කෝල යනවා මං හීනෙන් දැක්කා ඈ එතකොට ඇයි උන් මේ මගේ මොලේ කෑවේ නැත්තේ ඈ ඉතින්
බුද්ධිමත් කියනවනේ. උන්ට අක්කෙටම දැනගන්න ඇති මට මොලේ කලඳක්වත් තිබ්බනම් ඔයා වගේ කැරෝල් කරත්තිය කරගා ගන්න නෑ කියලා. ඒ මයන් ඇති මද පමනින් අරන් මද පවනේ ගෙදර යන්නෝනේ. ඔය මදයි බොන්නේද? ඕ ඒකද මචං? මේ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන එක කොයිකටත් ශරීර සෞඛ්‍යයට හොඳයි. ශරීර සෞඛ්‍යයට හොඳයි. ඕ මචං අර මේ ජොන්ටට බයිපාස් එකක් කරන්න යනවා කියන්නේ. ඈ ඇත්තද? ඇත්තම? ආ හැබැයි මචං මේමයි බයිපාස් එකම කියන්නේ ඉතින් දෙපැත්තක් තියෙන හොඳේ. ඒකනේ බයිපාස් කියන්නේ. මොකක්ද වංගේ දෙපැත්ත? සත්කම බැරි වෙලාවත් වැරදුනොත් බයි. ආ සත්කම හරි ගියොත් පාස්. ඒකනේ බයිපාස් කියලා ඔය ඔපරේෂන් එකකට නම දාලා තියෙන බල දෙරුවන්. උටා ඒකද තේරුමා? නැත්ත. යකෝ මිත්‍රක මං හිතයි ඉතින් වෙන එක බං. බලගනි මං බුද්ධිමත් මිනිහක. ඒකනේ බලාගෙන මොලේ. හරි. ඇයි පාවුලගේ උපන් දිනේ බං අද? නෑ. ඈ තැග්ග ගන්නත් ඕනේ. යකෝ සල්ලි ටික සුද්ධ වගේ වියදම් කළා ඔය බලාංගුචින් දැම්මකෝ බං කරන්නේ. මයම් මයම් මේ එව්වට තමයි මේ අතිජාත මිත්‍රයෝ ඉන්නේ මේ මං වගේ. කොහෙද බං? යකෝ මේ ඉන්නේ. ඉඳගනි හම්ම ගියද පන්දා? නෑනේ පිලිසනින් කොතද මිස්ටර්? මනිකා විසිදා දෙන්න වගේ නබන් ටෝක දුන්නේ. ඒ ගලින්කු. හරි හරි කෝදියා මේ මං යනවා. හරි බයි. යනවා තාතා. යනවා යකෝ පලයකෝ. මැනිකා මැනිකා එනවා. Many happy returns of the day. Amma suragage. Akala me den denne kota egga. Oya ite mate amata guna kiyala ne. Me tiyenne ani. Tiya ko balanna ani lassana. Eminiho. Ah me petti ekada bu konda bol deyak neida? Eh. Oh birthday gift ekak lassana ne. Amma pa mate eminiho. ये साथी है कि वे पहेंटे के तो रात तेरे कराबु जगह करने देने में किया नहीं थे। क्या? ऐ मैंने के वो यहाँ मायने तो क्यों है मैं आप इतने वो न दे आप मत करते हैं ने साथी है क्या ला इधर मत मत करने तू ना क्या हो? මචං උඹට කියන්න අපිසා මම මේ පියෙක් වෙච්ච සන්තෝෂෙට උඹත් එක්ක පොඩ්ඩක් ගත්තට මම මචං ප්‍රතිපත්තියක් විදිහට දරුවට අවුරුදු 5ක් වෙච්ච ගමන් බොණේක නවත්තනවා. අම්මක නවත්තනවා මචං. යකෝ ඒ කියන්නේ උඹට තව අවුරුදු 5ක්ම බොන්න තියෙනවනේ. පොඩ්ඩක් අඩුවෙන් බොන්න බලහන් හොඳේ. ඒ අවුරුදු 5ක්ම උඹ දරුවා ඉපදිච්ච සතුටට මේ වගේ බිව්වත් අවුරුදු 3කින් වගේ උඹට ගිය හැකියි. හරි හරි මචං උඹට කියන එක තේරෙනවා හරිද? මම දරුවට අවුරුදු 3ක් සපිරෙනකොට බීම අඩු ගන්නවා. පහේට නවත්තනවා. තව ජෝන්ජා මෙහෙම කරන් කොසකටද මචං සතුටට? මම මෙහිනාව. මේ අත් වෙන්න බෑ බං. යන්න ඕන. අවුල මං එනකන් ඇහැරිලා ඉන්නවනේ. මේ මයම් මං නිකන් ආන්නේ. තාම අර ඉස්සර වගේ දොරකඩ ළඟ ඉඳගෙන බලාගෙන ඉඳලා මේ කටයි බලඹට ගහනවද? දැන් ගහන්නේ නෑ බං. ගහලා මෙයාට ඉපා වෙලා. ඒ මොනයි ලව්වටද බං ඔය ඇහැරිලා බලන් ඉන්නේ? ඈ කාමරේ ලයිට් එක ඕෆ් කරගන්න බං. ඒ ස්විච් එකෙන් හිටපු ගමන් මරණාසන්න කරන් පාරක් වදිනවනේ. ඒකයි මරණාසන්න පාරක් කිව්වේ මතක්ුනේ. මොකද්ද බං? මම බබාට නමක් දන් ඉන්නම් කියලානේ ගෙදරින් එළියට පෙන්නේ. අනේ නම මතක් කරලා කියකො දැනුයි මචං. ඒක මට මතක්ුනේ. ඕම් බලහංකො උඹේ බීමේ තරම මේ දුවෙක්ද පුතෙක්ද කියන්. හෑ ඌට මචං පොඩ්ඩක් හිටං. අනේ ඒකත් මතක නෑනේ. හරි හරි අපේ පවුල වගේමයි කියලා කිව්වනේ. හරි දුවෙක් දුවෙක් මේ මචං මේ මචං. ඈ නමේ අන්තිමට ති එන්න ඕනේ. හරිද? එගෙන අල්න යන්නයි කියන්නයි. අල්ල හරි. යකෝ වෙන බබාලගේ නමේ මුල් අකුරු දෙන්නේ උඹ දොන්නේ අගා කරුද? එහෙම තමයි. තියෙන දෙන්නේ විදිහට ඉතංකෝ. හේ මං බබාලට නම් දාන එක්ස්පර්ට්. දුවෙක් නේ. දාහං සුනිලන්ති. සුනිලන්ති? හේ අර නිලියගේ නමනේ.
වෙන නමක් මතක් කරන්කෝ එහෙම ගත්ත වෙන නමක් නේ හරි එහෙනම් දාහන් ලපයන්ති ඔකට වගේ ලපයන්ති ලපයන්ති දාන්න බෑනේ බං ඇයි අපේ වැඩකාරී දුවගේ නමත් ලපයන්තිනේ අනේ රත්තරම් මචෝ මේ තව එකක් මතක් කරන් බල කර ගියා තව එකක් නේ එහෙනම් ඔබ දාහන් කොෂ්ලන්ති ඈ අන්න නම ඒ නම එන කොෂ්බං වදන් කොෂ්ලන්ති ඒක බං රත නමක් නේ මට ඕනේ බං හෙළ බොදු ගොවි අපේ නමක් මොකද පුතේ ඔය ෆෝම් එක මේක තාත්තා මේ බැංක් ලෝන් එකක් ගන්න ෆෝම් සෙට් එකක් ඉතින් ඔය ෆෝම් එකේ අහලා තියෙන විස්තර ටික පුරවන්නනේ බං තියෙන්නේ මගෙන් මොන සපෝට් එකක්ද පුරවන්න පුළුවන් තාත්තා මේක අහලා තියෙනවා පුරවන්න ගියාම තාත්තා මට ලෝන් එකක් ගන්න ඕනේ නෑ කියලා හිතෙනවනේ ඒක අයියෝ එහෙම තමයි පුතේ බැංක් ලෝන් එකක් ගන්නකොට අපිට ලෝන් ගන්න තරම් අහේනියක් නැහැ කියලා අපි බැංකුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැත්නම් දෙන්නේ නැහැ. මේ තාත්තා. ආ? මී අහලා තියෙනව තියෙනවද ලෝන් නෝන්නේ නැහැ තාත්තා අපිට. හරි 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 මට දැන් කියහන් දැන් මේ හදිස්සිය උඹට ලෝන් එකක් ගන්න ඕනේ ඇයි? හේ තාත්තා. ආ? මම කසාද බඳින්න කියලා හිතාගෙන ඉන්නේ ඒකයි. සෝරි කියහන්. ඇයි තාත්තා? සෝරි කියපන්. මොකද ඉතින් කසාද බඳින එක වැරදි. බස් සෝරි කියලා කියහන්කෝ පණ්ඩිතයා නෝමි. හරි ඉතින් සෝරි. අන්න දැන් ඔබ කසාද බඳින්න සුදුසු පුද්ගලෙක් ඈ. ඕ මං ඊඹට පුරුදු කනේ කිසි වැරද්දක් නොකර සෝරි කියන එක ඈ. අන්න ඒක පෞල් ජීවිතේ සාර්ථකව යදන් යන්න ඕන කරන එක. යකෝ එහෙමද? සෝරි කියහන්. සෝරි. අනේ බබි චූට්ටක් ඉන්න හොඳේ. හොදියක ඉදිච්ච ගමන් වාට ලංච කරන් ගිය හැකි. අනේ බබේ පරක්කුයි. අනේ සුදු මං අමාරුවෙන් හරි අදට කඩෙන් කන්නම්කෝ. හොඳේ. ආ එහෙනම් පොඩ්ඩක් ඉන්න මං ඔයාව ඔෆිස් එකට දාලා එන්න. අනේ පා අනේ පා. ඇයි? මතකනේ ඊයේ වෑන් එක හැප්පෙන්නක් ගියා ඔයා. අනේ ඒක ඉතින් හිතන්න එපා. ඒකෙන් මට වම දකුණ පොඩ්ඩ පෙටලිච්ච හින්දානේ. ඒ වුණාට අනේ ඊ වෑන් කාර්ය පොඩ්ඩ බලන්න එපයි. සිග්නල් එක වගේම ටයර් එක කැපෙන පෙත්තත් නේද මං කියන්නේ. ඔව් නේද. ඒකනේ. හැබැයි අර ඔයා අර ස්ටීරියන් එක ඉඹලා ගහපු හෝන් පාරට තමයි වෑන් කාර්ය නවත්තගත්තේ නේද? අනේ නෑනේ මං ස්ටීරින් එකට උම්ම එකක් දුන්නේ නෙමෙයි. ඈ? ඒ වෙලාවේ මං ගොඩක් බය වුණානේ. මං බය වුණාම කරන්නේ කකුල් දෙක අස්සේ මගේ ඔළුව ගහන එක. ඒක කන්නකොට තමයි මගේ මූණ ස්ටීරින් වීල් එකේ වැදිලා හෝන් සද්දය ආවේ. යකෝ. ඔව්. ඉතින් මං ඩග් ගාලා ඔයාව දාලා එන්න. එපා 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 මම බස් එකේ යන්නම්කෝ ඈ. ඔයා මොකද මගේ ෆොටෝ එකක් සාක්කුවේ දාගත්තේ? නැහැ මේ
මට ඔය මේ ඔෆිස් එකේ මොකක් හරි ඉතින් දුකක් කරදරයක් ආවහම මං ඔයාගේ ෆොටෝ එක දිහා බලලා ඒව අමතක කරගන්නවා ඒකයි ඒ කියන්නේ ඔයාට ඔෆිස් එකෙන් දුකක් කරදරයක් ආවහම මගේ ෆොටෝ එක දිහා බලන එක නේද ඔයාට තියෙන කොම සතුට නැතුව ඔයාගේ ෆොටෝ එක දැක්කහම මට ඔයාගෙන් විඳින මේ දහ දුක මතක් වෙනවනේ එතකොට ඔෆිස් එකෙන් එන වද මොනවද කියලා හිතෙනවා मोरला प्रेम गीते आदरे मीर नेवे में तमा प्रेम लोके समदा जीविते इता हम ओहम की हुआ हम दागलन इंसिरी हाँ मुकदमे तो बाल्ला क्या कहने हैं ने लमाई तो हॉस्टल के पाना करने पे नहीं हुई सब देते हाँ नै नै नो ना जंग हरी आ वो ये मुकदमे तो बाल्ला के वाली के तो बाटे अंदर रहती है ने इंसिरी बटे नवागंडली මංගර කැඩිට ටැප් එක හදන්න බැලුවේ නෝනා ආ ඒක බොහොම හොඳයි ඉන්සිරි ආ මිහි වැඩ ටික ඉතා හොඳින් කරනවා තේරුණාද නැතුව නෝනා ඉතින් නංගිලා පවුනේ මම මෙහෙක ඉන්න කිකිලියන් රකිනා කුකුලෙක් වගේ මම මේ නංගිලා ටික රැක බලා ගන්න එපෙයි ඉතින් කුකුලා වගේ නේතුව එක මෙනික රකිනා නාරජින්ද කුසි එන්නේම බලා ගනින් හොඳේ එහෙම බලා ගන්න නේ හොඳයි මට සතා පොඩ්ඩක් පැටලුණා ඒකයි කුකුලා ගියුනේ මේ නංගිලා එක්ක බෑනේ නෝනා කොහෙලාද එහෙ බල්ලා මෙහෙ බල්ලකට පැටලෙනවා ඉන්සිරි නෝනා පරිස්සමෙන් හොඳේ හොඳයි මේ ඒක නෙමෙයි පින්සිරි ආ ඔයා දැන් මේ හොස්ටල් එකේ වැඩිට ඇවිල්ලා මාස දෙකක් වෙනවා නේද ඔව් තාම මේ හතින් ඉන්නේ අගේට මාස දෙකක ඌ පඩි අරගෙන නැත්නේ ඈ පඩි දෙනවද එතු ඔය පඩියද නෙමෙයිද මේ වැඩට ආවේ නෑ ඉතින් පඩි නැති වුණත් කමක් නෑ මේවා සිරියාවන්ත දෙන්නේ ඒ කුකුලෝ මොකද බම් මේ පණ කඩාගෙන දුවන්නේ අප්‍රේල උරුදු සෝල ගමහරා දුවන දැන් ඉඳලම ප්‍රැක්ටිස් කරනවද නෑ බං ඔව් අර කුප්පි කාලාගේ බල්ලා ඔව් මගේ පස්සේ ඒ ලෙව්ව බං ඈ කුබං බල්ලෙක් නෑනි ඌ මග නැවතුණා ඉතින් යකෝ බල්ලා මග නැවතුණා නම් ඔබ තාම දුවන්නේ ඒ බල්ලා සත පහකට ෂුවර් නෑ බං ඌගේ නම ෂෝට්කට් ඩොන් ෂෝට්කට් එහෙනම් ෂුවර් නෑ තමයි ඒකනේ කොහෙන් මතුවේද දන්නේ නෑනි ඒකනේ මේ ඈ ඔබ දැන් ඉස්සර වගේ රස්තියදුවක් නෑ නේද බං නෑ හිලාචාරකම පේන්නත් තියෙනවා මං දැන් භාවනා පන්ති යනවනේ නෑ හික්මිලා ඉන්නේ ඔව් උඹට කියන්නේ දැන් මගේ මේ කටින් කිසිම බොරුවක් කියවෙන්නෙම නෑ පළෙන්වත් කියවෙන්න බෑ අනේ පළෙන් බොරු නොකිය ඇත්ත එහෙනම් මම කියන දේම උඹත් කියහම් බලන්න ඔව් බස් නායිරින් ඉරපායයි නැගිනහිරින් ඉරපායයි ඔය බලන් ඉතින් මං බොරු කිව්වේ කියලා හරි කුකුලා බිත්තර දමයි කිකිලි බිත්තර දමයි ඔය හරි එහෙනම් මම උඹේ හොඳම යාළුවා නෙවෙයි උඹ මගේ හොඳම යාළුවා තමයි අනි බලාකු යක්කො එහෙනම් මගේ වයිෆ් මට ආදරෙයි උඹේ වයිෆ් මට ආදරෙයි කියුණා නේද ඔන්න ඕක හදන්න තමයි මාතිදි යක්කො මුහේ ටිකට දුවලානේ ඊට පිය Pivituruya, palagu pema, bihisunuya, deveni pema, kujitaya, deveni pema, suduhamine. Chateraya, tavama mama. Kuhela, mai kiyana sindu da? Ey, api yana vene kakkiyamu, vene kakkiyamu. Aderiye. Nattani wala, hemo oma gani. ब्लू फेदर भी ईटा ईटा
නිල්පෙදගේ හක්ක බෙන්න නේද සිංහලෙන් කියහම් බොලා ඒක නිල්පෙද මිගුහැරයා ආ ඔව් හරි මට කියන්න කුකුල් පණී පුතා ඈ ඇයි මේ පරේතන පක්ෂීන් සීත දේශගුණයක සිට උණුසුම් දේශගුණයකට පියාඹගෙන එන්නේ ආ ටික මේ ඇවිදන් එන්න අමාරු හින්දා අම්මප මුංගව හදන්නෙම බෑ කොහ ඊය මම ළමයි ටිකකගේ දෙමව්පියන්ගේ විස්තර ලියන් එන්න කියලා කිව්වා ගෙනවද අර පන්තියේ දිදුලන ළමංගේ නේද ටීචර් ඔව් ඔව් කොහේ ළමයාගේ බාරකාරයාගේ නම මේ තියෙන්නේ ටීචර් ආ මේ මොකද්ද බාරකාරයාගේ නමට එක්ස්පයර් කියලා ලියලා තියෙන්නේ ඔය අම්මගේ නම මම ඉංග්‍රීසියෙන් ලිව්වේ ඒකයි ටීචර් ඈ මොකද්ද ඔය ළමයාගේ අම්මගේ නම කල්පනි මැනික පටගාලා බඩු ටික පැක් කරගන්න පටගාලා අපි මේ දැන් මෙහෙන් යන්න ඕනේ කතා කර කර ඉන්න වෙලාවක් නැහැ ළඟපාත ගිහිටියෝ මාට් වෙන හින්දා මං අනුරාධපුරේ තැනක් බැලුවා කො බඩු ටික ගන්නකො අයියනේ මේ සත්තු සායනේ අපි වහලා දාලා යන්නේ අපරාධිනේ අපි හොඳට සත්තුන්ට වෙදකම් කරන්නවනේ මොකද්ද හොඳට වෙදකම් ගන්නවා ඔව් කරනවා තමයි අන්න අපි වෙදකම් කරපු සත්තු භාගයට භාගයක් මැරිලා ඉතුරු වෙච්ච උන්ට පිස්සු වගේලු ඉතින් අනේ මැරෙන්න නම් පුළුවන් කියමුකු අපිනේ බේත් දුන්නේ ඒත් එහෙම සත්තුන්ට පිස්සු හැදෙන විදියක් ඇත්තෙම නෑනේ ඔයා විශ්වාස කරන්න මම ඔය එක සතෙක් එක්කවත් වචනයක් කතා කළේ නෑ ඔව් එහෙමද ඔව් ඔයා කතා කළේ නැතුව කොහොමද සත්තුන්ට පිස්සු හැදුනේ මේ හරි දැන් ඔයා ඊයේ බල්ලෙකුට ජල බීති ගන්නත් දුන්නද කියලා මට කියන්නකෝ මේ හේබිස් වැක්සින් ඉවර වෙලා තිබ්බේ කස්ටමර් විදිහ හරවල යවන්න බැරි හින්දා මං අර කෙකිලියන්ට ගහන ඉන්ජෙක්ෂන් එකක් ගැව්වා ඒක අවුල්ද අවුල්ද අවුල් දහනවා අන්නේ බල්ලා කුක්කු කූ ගාලා කූඩුවට රිංගලා හොව ගාලා බිත්තර රකින්නවලු ඇත්තද මාර වෙඩි මේ ඔයාට හරකෙක්ගෙන් කම්ප්ලේන් එකක් කාවි නෑනේ මොකද ආවේ නැත්තේ හරකෙක්ගෙන් නෙමේ හරක් අයිතිකාරයාගේ කම්ප්ලේන් එක ආවේ අන්න ඔයා වෙදකම් කරපු හරකෙක් බල්ලෙක් වගේ බයිසිකල් පස්සේ එලවනවලු හපන්න දැන් ඔයා මොනවද හරකට දීද්දේ කුරේදීට ඉන්ජෙක්ෂන් එකක් විදින්න හරකෙක් ආවා හරකෙක් තනියෙන් ආවා නේනේ අයිතිකාරයා හරකව අරන් ආවා කුරේදීට විදින ඉන්ජෙක්ෂන් ඉවර වෙලා තිබ්බේ ඉතින් අනේ කස්ටමර් හරවල යවන්න පා කියලාද ඔයා මට කියලා තින්නේ ඉතින් ඔයා මොකද්ද කළේ ඉතින් මං තිබිච්ච අන්තිම ජල බීජක ඉන්නත හරකට විද්දා ඇයි ඒක තවුල්ද අවුල්ද ඒකෝනේ බෝඩ් එක මෙහාට දෙන්න ගහලා දාන්න මේ මොකද්ද මේ බෝඩ් එක ආ සත්තු සායනයක් නෙමෙයිනේ මේ මොකද්ද මේ The Bank of Lives ජීවිත බැංකුව මේ පාරම වෙනස් වැඩක් කරන්න යනවා ගිය ඔයා නේද බැංකුවක් දාන්න යන්නේ ඒකනේ ඉතින් ඊට තියෙන ලොකු තැනක් කුලියට ගත්තේ මේ පාර ගහමු මෙනිකේ අපි සුපිරි ගේමක් ඈ ඇත්තද ඉතල කරපු හැම දෙයකින්ම නඩු ආර දෙක තුනින් අපිට අත හම්බුණා මේ පාර නම් සෑහෙන කාලයක් කල්දරම්පත් කන්න වෙයි වගේ ඉතින් මෙනිකේ අපි එක දිගටම හිටියේ වැලිගඩනේ මේ පාර වෙනසකට වගේ අනුරාධපුර හොඳ නැද්ද කියන්නේ මේ ඔයා ඔය කඩෙන් ද බෑන්ක් ඔෆ් ලයිෆ්ස් කියලා ගැහුවට සෙනගයි දනී තේරෙන සිංහලෙන් වෙන දේ ගැහුවනම් නේද සෙනගෙ ඉන්නේ ඔය කිව්වේ මේ කාලේ මිනිස්සු ඉන්නේ ඔළුවල බිත්ති ඇදිලා වගේ ඒට මේට පැද්දි පැද්දි. තීරෙන බෝඩ් ගහලා හරියන්නේ නැහැ. මඤ්ඤම් බෝඩ් ගැහුවම තමයි පත්තු වෙන්නේ. එනිදි මොකද ඔය බෑන්ක් ඔෆ් ලයිෆ්ස් කියන්නේ? ටික විස්තර කරලා මට කියන්නකෝ. මේක මෙනිකේ විශේෂ බැංකුවක්. මේ බැංකුවේ සල්ලි වලට අමතරව පණ තියෙන ඕන දෙයක් තැන්පත් කරන්න පුළුවන්. ඒවත් නැහැ මේ වගේ බැංකුවක්. ඔයා ඉතින් හැමදාම වෙනස් විදිහ කුටි කෑමකට නියාසකලි. මේ බැංකුව කේස් එකෙන් කන කෑම නම් මට හිතා ගන්නවා බෑ අනේ. ඔය ඉතින් කොණ්ඩ ඔය මම කියලා තියෙනවා නමෝ විත්තියෙන් හා හා පුරා කියලා අලුත් වැඩක් පටන් ගන්නකොටවත් කෑම ලෑස්ති වෙන මන්තරේ මතුරන්න එපා කියලා. එහෙම කරනකොට නැති කෑමක් ලෑස්ති වෙනවනේ. තේරෙන්නේ නැද්ද? එතන මේ දන්තුරු ඔයා ලෑස්ති කරපු කෑම ගැන මම දන්නවනේ අනේ. අපි දෙන්න බෙදන් හදන් කෑවනේ ඉතින්. මේ පාර අපිට කෑම ලෑස්ති වුණොත් ඒ අපි දෙන්නට විතරක් නෙමෙයි. මේක බැංකුවකින්ද ඔන්න මං සිකියුරිටි කෙනෙකුත් වැරද ගත්තා. බහිරවසිරි මෙහාට එන්න. අන්න හොඳයි. පංගස් වගේ හුලඟට විසන සිකියුරිටන්ට වඩා මේ අන පිටිමුට්ටි වගේ ශෝකනේ. මැනිකක් රකිලා රජින්ද කුසේ මම මේ බැංකුව රකිමි. එකපාර 10-12 දිනකින් උනත් හොඳට ගුටි කන්න පුළුවන් නේද මෙයාට? මොකද බැංකුවේ ආරක්ෂාවට වඩා නේ අපේ ආරක්ෂාවනේ මෙතෙන්දි වැදගත් වෙන්නේ. නෑ මැනිකේ කස්ටමර් කෙනෙක් එනවා. මතකනේ පාරිභෝගිකයා දෙවියා. දෙවියා. යකෝවන්න සිකුරුටිය දන ගහලා වැන්ද නේද? ඉතින් අනේ ඔයා එයාට කිව්වනේ පාරිභෝගිකයට දෙවියෙක්ට
මංගලෙන් සිංහලෙන් අයි බෝවන් දිවි හිමියන් ඔබ සුරකින්න ප්‍රාණ බැංකුවට ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ ප්‍රාණ බැංකුව කිව්ව නේද ඒ නම හරිතන්ටම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඔන් ඒ සම් මොනවා හරි තියන්න දාවි තියන්න කිව්වට ඉතින් තියලා යන්ටයි ආවේ ඔන් ඩිපොසිට් කරන්න දාවි ඕ මේ මං තියලා ගියාට පස්සේ නෝනලා හානියක් නොවෙන්නේ ඌව කළාට කමක් නෑ ඔන් මහත්මයා මම මේ බැංකුවේ කළමනාකාරතුමා ඒ කිව්වේ ඒ කිව්වේ I'm the manager of this bank ඒ කිව්වේ the king one මේ මම මේ මැනේජර් ආ මැනේජර් මහත්තයා ඔක කියන මහත්තයා මහත්තයා තමයි දැන් කියන්න ඕනේ මොකටද ආවේ කියලා ඒ කියන්නේ දැන් මේ මහත්මයා හරිම තැනට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් අය මෙහෙ තමයි තියන්නේ තිබ්බට තේරෙන්නේවත් නෑ ඕ ඕන දෙයක් තියන්න බය නැතුව මේ මේ මිස් එක කතා කරගන්නකෝ මොන හරි ඕන වුණත් මට කතා කරන්න ඈ මේ නොනේ ඔව් කියන්නේ මං හෙට රට යනවා ඕන් ඔව් රට යනවා හොඳයි අනහා සමාන ප්‍රාණය ඩිපොසිට් කරලා යන්න කියලා යාවේ සර්ගේ වයිෆ්ට අනේ නෑ වයිෆ්ට වඩා හොඳයි අනික කී කරේ හරි ආදරණීයයි ඕන් ඒ කියන්නේ මේ සර්ගේ දරුවෙක්ද නෑ නෑ දරුවෙක්ටත් වඩා හොඳයි ඕන් පින්කි රිලේෂන් කෙනෙක්ද ආ මගේ ළඟම ඥාතිය අර පොල් ගහේ ගැට ගාලා ඉන්නේ ඕන් සිට නේද ආ පොඩකින් සමම් අපි මැනේජර්ට කතා කරන්න සේ ආ මේ හරක කෙවි ඩිපොසිට් කරන්න නෙමෙයි මිස් ඇවිල්ලා හරක ඩිපොසිට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මහත්තයාගේ වැස්සේ අපේ බ්‍රාන්චස් ගොඩාක් තියෙනවා අපි හොඳ බ්‍රාන්ච් එකක ඩිපොසිට් කරලා බලමු ඈ පහළවෙල බ්‍රාන්ච් එක තියෙනවා එතකොට උඩහ පොල්වත්ත බ්‍රාන්ච් එක තියෙනවා තව ඕවිත බ්‍රාන්ච් එක තියෙනවා හැබැයි ඒක ඩිපොසිට් කරන්න බලවා මේ ඔය හරක් කරුවේම ඔය බ්‍රාන්ච් වල නැන්නේ නේ පිස්සුද අපි හරක් කී දෙනෙක්ව ඩිපොසිට් කරලා තියෙනවද මේ දැනුත් අනකොල පුන්නක් උදාලා ආවේ ආරක්ෂිතයි 100%ක් මම කියන්නද මේ අපි සර්ගේ එළදෙන දිගේලි සුරක්ෂා කියන ස්ථාවර ගිනුම යටතේ වසරකට තැන්පත් කරමු මේ එතකොට පොලියම කොහොමද දන්නේ නේ මේ පොඩ පොලිය බලලා කියන්න මිස් මේ මයිස ඕනෝනේ එලකිරි ගොම අපි ගන්න හින්ද සර්ට අපි 100%ක පොලියක් දෙනවා අපි දෙන්නේ සර්ට 100%ක පොලියක් එතකොට තනි කළ පුණ්‍යක උතුරු වලට සර්ට 10%ක පොලියක් අපි බැංකුවට ගෙවන්න වෙනවා සාධාරණයි නේ මම තැම්පත් කළා මම පොලිය ගෙවන එක පට්ට සාධාරණයි නේ අනේ නම් මගේ පින්කියව දරුවෙක් වගේ බලා ගන්න ඕනේ සර් බය නැතුව යන්න දරුවෙක් වගේ බලා ගන්න ඕන නම් අපි එළදෙනව දාමු ලාදලු ළමා ගිනුමට කොම ගන්දීද මේක බැංකුවත් හරප්පට්ටියද කියන්නේ ඉන්නකෝ හරක බදින්න තැනක් හොයාගන්නකම් අනික මූ වැඩි කරලා අපි තියාගන්නේ නෑනේ අන්න තව මොන මොනව හරි බැංකුවට තිබ්බ ගමන් ඔක්කොම විකක් බැංකුව වැහුවා අපි මාරුණා හොඳේ මේ එමය කියලා ඉතින් මේ හැම එකක්ම බාර ගන්න එපා හොඳේ මහත්මී බයි ඉන්නේ යන්නේ අර බෝඩ් එකක් ගැහුවනේ ඔබගේ සියලු තැන්පත් මෙහි සිදු කෙරේ කියලා දැන් කනත්තවල් වල මිනි තැන්පත් කරන්න පට්ට ගානක් යන ඉන්න බොඩිස් මෙහෙට මේ දැනට අපි මොන මොනවද ගනුදෙනු කරලා තියෙන්නේ මැනිකේ ගනුදෙනු කියන්නේ ගනු විතරයි දෙනු මුකුත් නැහැ නේ අනේ හරකෙ ඩිපොසිට් කළා අපේ සිකියුරිටි අපිට අස්සම් කරලා ළමයි 6 දෙනෙක් උගස් ගත්තා අම්මේ ඒ ළමයින්ට කන්න බොන්න එහෙම දුන්නද අනේ අමෝ ළමයි නෙමේ යමයි ඒක කාගෙන කාගෙන එනකොට අපි බලන් ඉන්න ඕනේ නැත්තම් පිඟානත් කනවා නේ ඔව් මට බය අනේ කෑම දෙන්න බැරි වුණොත් බව කයිද කියලා මේ දැන් ওই දෙමාපිය ළමයි ටික බේරගත්තේ නැත්තම් බැංකුව වහන්න වෙන්නේ නේද? කවුද නම් ලීඩ් කෙනෙක් ඉන්නේ? මම බලන්නම්. කම් කම් මැඩම්. වෙල්කම් ටු ද බැංක් ඔෆ් ලයිව්ස්. හවු මේ ඇයි හෙල්ප් යු? තෑන්ක්ස් අ ලොට් ඇක්චුලි. ඇයි වුඩ් ලයික් ටු මේක අ ඩිපොසිට් ඉන් යෝ බැංක්. බිෆෝ දැට් කුඩ් යු එක්ස්ප්ලේන් අබවුට් යෝ සයින්ස් ප්ලෑන්. දෙන් ඇයි කැන් චූස් which is good okay you understand what I said hari hakka panna gatte neida lavata wage penna te thundi ne neida ma singhalen kiyannanko oya ana ona deyak deposit karagannawa kiyala arrange una mata mage hadawata fix deposit karanna one echchara wayasada gihilla haw me ane ithin ehema karana eka hondai ekatana rendila tiyana hadawatak neme wage peenne neida ane ehema අදවත් ඩිපොසිට් කරගන්නේ නෑනේ මේ කලින් තියපු එකක්ද ඔක නැතිනේ
විසි අත දෙනෙක් ළඟ තිබ්බා. තාම පිවිතුරුයි. ඔයාට ඕන නම් මල් සින්නක් කර කියලා දෙන්නම්. අනේ එපා මේ අනික හදවත් ඉතින් සින්නක් කර ලියන්න බෑනේ නේද? එහෙනම් ඇස් දෙක. අපෝ සුත් බෑ සින්නක් කර ලියන්න බෑ. මට පේන්නේ මේ නට් ලූස් කේස් එකක් වගේ. අනේ ඇයි අනේ දැරි ලියාගන්න සින්නක් කර දෙනවද මට ඔය ඇස් දෙක කියලා තියෙන්නේ. ආ මේ විශ් අන්න විශ්ව හොයාගෙන ගෙදරින් ඇවිල්ලා උදේ බේත් වෙලා දෙන්න හදනකොට ඔයා ගෙදර හිටියේ නෑලු ඈ බලන්නකො හිගිසියාවද කියන කතා සිකරටි ඇලොරා ගෙදරින් අනේ කස්ටමර්ස්ලා බලලා ඇතුළට දාන්නකො එහෙම බලලා ඇතුළට දාන්න තිබ්බන ඕන මේ බැංකුවේ පාස්පතක්වත් ඉෂුව කරලා තිබ්බනම් දැනට බලන්නේ මූණ දිහානේ දැන වගතු නැති උනත් සල්ලි తీනවා කියලා හිතුවත් හරි මේ හැබැයි ඔය රුපියල් 10 20 බුලත් හිට වගේ ජරාව කාලා එහෙම මට අහු වෙන්නේපා හොඳේ රාජකාරිය අකුරට කරෙන්න ඕනේ ඈ හරි සර් අකුරට කරන්න තිබ්බ මං අකුරු දන්නවනම් මට මල පොතේ අකුර බෑනේ ඒක නෙමෙයි බැංකුවක ජොබ් එකක් හදන්න ඕනේ ඈ බැංකුවට විරුද්ධ වෙන බලවේග වලට නොබියෝ මූණ දෙන්න මූලික සුදුසුකම් තියෙන හින්දායි මම වැඩට ගත්තේ හොඳේ හොඳයි සර් උඩු කැඩෙනකල් ගුටි කෑවයි ඇයි මම සම්මුඛ පරීක්ෂණේදී කිව්වේ පවුලගේ මෝල් ගස් පන්නේ ලැබලා තියනවා කියලා සත්‍ය. හරි. ඉස්සරහින් ඉන්නවා ගිහිල්ලා. හරි සර්. මේ නිකන් ඉන්න ගමන් අපේ බැංකුව ගැන ප්‍රචාරයක් එහෙම දෙනවා ඔය පාර යන කට්ටියට ඈ. හරි සර්. බැංකුව දියුණු වෙනවා කියන්නේ සේවකයනුත් දියුණු වෙනවා කියන එක තමයි. තේරුණේ? සර් සර්ට කියන්නේ ප්‍රචාරය අපේ පවුල සුපිරියටම කරනවා සර්. එහෙමද? හවස නාන්න ගියාම ආහාර බාලකන් හතකට ප්‍රචාරයේදී. ඔව් සර් නොවිලේ. හරි ඉස්සරහට යනවා. මේ මැනිකේ දැනට බැංකුවේ තියෙන ඩිපොසිට්ස් ටික මට පොඩ්ඩක් කියන්න බලන්න. වැඩේ පාඩුවට යනවා වගේ පේන්නේ. මේ ඉන්නේ උන්ට කන්න බොන්න දෙන්න ගියාම හක්කපනිනවනේ අනේ. දැනට ඔක්කොම ඉන්නම හර 3 දෙනයි, බල්ලු 6යි, නැන්දම්බල 3 දෙනයි, ළමයි 6යි, වයිෆ්ලා 3යි. අමේ අර වයිෆ්ලා දෙන්න බහුභාර්යා ගිනුමෙන්ද ඩිපොසිට් කරලා තියෙන්නේ. ඒකේ පොලිය වැඩි. බලලා හරියට පොලිය හදන්න ඕනේ ඈ. අනේ මේ එක නෙමේ. ඈ අර පූසෝ 6 දෙනෙක් හිටියේ. ඔව්. අනේ උන් නිතරම උදේ බලනකොට පූසෝ 4යි වලිග 2යි. ඈ? ඔව්. ඒයි වලිග 2ක්? දෙන්නේ කාගෙන? බලන් ඉන්න බැරිම තැන විඩ්‍රෝවල් එකක් කෙරෙව්වානේ. ආයි ඒ කියන්නේ අයිතිකාරයෝ ඇවිල්ලා විඩ්‍රෝ කරගත්තද? මොන අයිතිකාරයෝ? පූසෝ ටික ඩිපොසිට් කළා කියලා ගියාමයි ආයි පෙත්ත පළාතේ ආවිනේ. බලන් ඉන්න බැරිම තැන ගෝණි එක දාලා පව සිකියුරිටි ට කියලා හන්දිය පන්සලට විඩ්‍රෝ කළා. පන්සල නෑනේ ඉතින් පවුනේ නේද? නෑ පවුනේ. ඒකනේ. අපෝ මිසුදේ. රතනින්ද මෙතනින්ද වාඩි වෙන්නේ. සමනෝද අපින් වෙන්නේ. කැෂ් ඩිපොසිට් එකක්ද එහෙම නැත්නම් සර් ප්‍රොපර්ටි ඩිපොසිට් එකක්ද? මට ඩිපොසිට් කරන්න ඕනේ අපේ නැන්දම්මා. එයා හරිම ඩිපොසිට්. ඒ කියන්නේ හරිම තැන්පත්. මට යාම මාසෙකට තැන්පත් කරන්න යෝනේ. පොලිය කීය ගියත් කමක් නැහැ. අනේ එහෙමද? මේ එහෙනම් අපි නැන්දම්මව හොඳ account එකක ඩිපොසිට් කරමු. පොලිය ප්‍රශ්නයක් නැත්නම් සර්ට අපි සර්ගේ නැන්දම්ම කමක් නෑ ඔන්නම් ඇබ වලට චාර්ජ් කළත් කමක් නෑ මේ ඇබ කිව්වේ සර් ඇබ කිව්වේ මේ කිරල ඇබ ඔය කන් වල ගහගන්න අපේ නැන්දම්ම තැන්පත් කිව්වේ නිදා ගන්න වෙලාවට ඕ අනිත් වෙලාවට අපිත් කිරල ඇබ පාවිච්චි කරනවා ඔයාලට ඕ නෙවෙයි කන් බර වටිනවනේ අපිට නේද කමක් නෑ ඉතින් පොලිය ගෙවනවනේ අපි බාර ගන්නම්කෝ හරි එහෙනම් ඔන්න මේ වෙලාවේ සිට අපේ නැන්දම්ම ඔයාලට බාරයි මං ගිහින් එන්නම් ඈ පොඩකෝ තව පොඩි වැඩක් තියෙනවා සර් අපිට ඔබතුමාගේ ලිපිනය කියන්න හරියටම මාසිකින් නැන්දම්මව බේරගත්තේ නැත්නම් ගෙදරට නැන්දම්මත් එක්කම පොලිසිය වන්නේ බෑ එහෙමද අයන ලියා ගන්නකෝ 564 23 ඩීන්ස් පාර මරදාන මල් ශාලාවක් නෙමෙයිනේ නේද නෑ ඔය ඇඩ්‍රස් එකට තමයි වෙසක් කාඩ් එහෙමත් තැන්නේ ඔව් පොලිසියනුත් අපේ ගේ ඉස්සරහින් නිතරම යනවා ඔව් එහෙනම් මං ගිහින් එන්නම් ඈ ඒ අර යම පැටවු ටිකට යහනි නෙන්දම්ම අනේ මට බෑනි මේව බීරගෙන යන්නේ නැද්ද පොඩියෝ විකනවා නෙන්දම්ම පයින් ගහනවා මට බෑ අප්ප
හරි ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ කට්ටියව හොයන්න අපේ සිකියුරිටි ගියානේ බලමුකෝ ආ අන්න කියනකොට මාර සිකියුරිටි එන්නේ කාවද බෙල්ලෙන් ඇදන් එනව නේද බෑ ස්වාමී ආ පොඩි උන්ගේ කාවවත් හොයාගන්න බැරි වුණා සර් හැබැයි අර නැන්දම්ම උගස් තිබ්බ මෑන්සම මේකන් ආවා මේ ඉන්නේ ආ ඉන්නවද සර් මේ මිනිහා නැන්දම්ම මලා කියලා දානි කුඩ් දීලා නේ ඈ ඔව්ලි හැබැයිද ඇයි නැන්දම්ම මලේ නැද්ද මලේ නැද්ද තව පොඩි ගොහේගේ නැන්දම්ම හින්දා අපිවයි මෙරෙන්නේ බලනවා මේ නැන්දම්ම බැංකුව කණිපිට හරවලා තියෙන්නේ අනේ මේ බැරිද නැන්දම්මව තව මාසයක් ඩිපොසිට් කරලා තියන්න මම පොලිය දෙන්න නෑ නෑ තව මාසයක් මේ සිකියුරිටි ඇසල් ගේනවා ඩිපොසිට් කරපු නැන්දම්මවයි අර පොලි ළමයි ටිකයි මෙහාට ඔක්කොම පටවල ගෙදරටම ගිහින් බානවා අයියෝ ආ වෙන්න මාරාන්තික නැන්දම්මයි පොලි පැටව 6යි දැන් ශනිවයිනේ යකෝ නැන්දම්මට අමතරව මාර පැටව 6ක් අනේ අම්මේ होटल 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 कन्दी बुद्धुमे अगारिस अगोरिया बलागे उ
ලොස්නේනේ ඒ වුණාට ඔය උඹේ අනිත් හාගතේ වගේ ලොස්නේනේ එක ඈ උඹගේ හේරම කොල්ල පොස්සිතරයි උඹගේ සාක්කු ඔක්කොම ලොස්නේ කිරිමු දෙවෙරලි නෙලවේ තරංග කාගේ දපිරුවනි ඊරුපචායා සුරා මොකද මුදුමුලානි මේ බෙරිහන් දෙන්නේ අනේ බලන්න සුරා මලීරු බෙසියනේ මේ සුන්දර උදේසින මොනතරම් නැවුම් මීරක් ගිනද අපි ඇඟටනේ ඒ සුරා මී ඈ අර අර මූටි අර ඒත සිටිදී කුරුල්ල දෙන්නේ පියාඹනවාද පිනවද ඔව් පියාඹ දවල්ට කෑම වෙනෝ මේ මී මන්නම් කියන්නේ කුරුල්ල ජෝඩුව කතා වෙන්නේ අපි ආදරී ගැන මොකද්ද අපි ආදරී ගැන උන් කතා වෙන්නේ අපි ආදරී මීරේ ගැන උන් කතා වෙනවා අමියා මුන් දවල්ට කන්න හොයනවා නේ අනේ සුරා අපි මෙහෙම හැමදාම හම්බෙලා තීරුමයි නෑනේ ඒක තමයි මමත් හැමදාම ඔයාට කියන්නේ දැන් බදිමු කියලා ඇවිල්ලා දැන් මද දැන් අපි බැන්දනම් මේ වෙනකොට අපේ ළමයි ඉස්කෝලේ යනවා ඉතින් අනේ ඔයා අපේ ගෙදර ඇවිත් අපි අම්මට තාත්තට කියන්නකෝ අනේ අම්මේ මේ මට නම් ඉන්න බෑ මං අපේ අම්මටයි තාත්තටයි කියන්න මං කියන්නද වැඩක් ඔයා අපි දෙන්නගේ සම්බන්ධය ගැන ඕගොල්ලන්ගේ තාත්තටයි අම්මටයි නීට කියන්න ඕනේ නැහැ හිට කියන්න ඕනේ ඈ හිට කියන්නම්කෝ හරි එන යන්න ඒ වුණාට මට බයයි බය වෙන දෙයක් නැහැ නීට කියන්න නීට කියන්න ඒගොල්ලෝ ආයි එතකොට එන යන්න ටිකට් ගන්න සල්ලි තියනවද බස් එකට ඇයි මුදුන් මුලානි ඔය අම්මට තාත්තට අපේ සම්බන්ධය කිව්වද ඒගොල්ලෝ මොකද කිව්වේ හා කිව්වද නේ බෑ කිව්වද ඒත් නේ එහෙනම් මොකද උනේ ඒගොල්ලෝ මට වෙනින් කුල්ලි කිව්වද නැගලා ඉතින් ඔයා කිව්වේ නැද්ද අපේ සම්බන්ධය ගැන කිව්වා ඉතින් කිව්ව නෑ ඇහුවේ නැද්ද ඉතින් ඔයා කිව්වේ හිමීට කියන්න කියලා නේ ඔය ඉතින් හිමීට කියන්න එපා ඉතින් මං හිමීට කිව්වා ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ට ඇහිලා නෑ ඈ මං හිමින් කිව්වේ ඔයා නේ කිව්වේ හිමින් කියන්න කියලා මේ වගේ වෙයිති හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ